සුබ දවසක් වේවා ඔයාල හැමෝටම. ඔන්න අද මම අලයි මාළු මිරිසුයි දාලා හදාගන්න පුළුවන් රසම රස කරි එකක් තමයි අරන් ආවේ. ඉතින් බත් මුලට එවැකේම විශේෂ වෙලාවකටත් හොඳ කරි එකක් මේක. ඔන්න ගොඩක් අය කියනවනේ මාළු මිරිස් හදුවම රස නැහැ කියලා. ඔන්න මේ ක්‍රමයට හතලා බලන්නකෝ. කරවල මස් මාළු ඕන වෙන්නේ නැහැ. ගොඩාක් රසට බත් ටික කන්න පුළුවන්. මුලින්ම මම මැටි ඇදලියකට මේ වගේ පොල් තෙල් මේස හැඳි දෙකක් එකතු කරලා තෙල් ටික රත් වෙන්න තියුවා. තෙල් ටික හොඳට රත් වෙගෙන ඉද්දී මම මේකට අබෑට වලින් තේ හැඳි භාගයක් එකතු කරා. ඊළඟට මම මේකට සූදුරු ඇට තේ හැඳි භාගයක් කරපිංචි ටිකකුත් එකතු කරලා තෙම්පරාදු කරගන්නවා. ඉතින් මේ කරියකට අබ සූදුරු අනිවාර්යෙන්ම එකතු කරන්නේ. ඒව තෙලෙන් පුපුරද්දී ගොඩාක්ම සුවඳයි. ඒ වගේම කරියක ගොඩාක්ම රසයි. කරපිංචි ටික තෙලෙන් හොඳට බැදීගෙන ඉද්දී මම පොඩියට කපා ගනිපු අලගෙඩි දෙකක් එකතු කරනවා. අල ටික හොඳට සුද්ධ කරලා ඊට පස්සේ සෝදලා පොඩියට කෑලි කපලා තමයි මේ එකතු කරේ. අල ටිකත් අපි හොඳට මදකින්දරේ තෙම්පරාදු කරගන්න ඕන. මේ විදියට අල ටික හොඳට තෙම්පරාදු කරලා මාළු මිරිස් කරි එක හදාගත්තම ඒකත් එක්ක බත් කන්න පුළුවන්. ඒ තරමටම රසයි. ඉතින් ඔයාට කැමති නම් මේකට උම්බල කඩ ටිකක් ඒ වගේම හාල් මැස්ස එහෙමත් එකතු කරන්න පුළුවන්. ඒ දේවල් එකතු කරනව නම් අල ටික එකතු කරන්න කලින් තෙලට එකතු කරගන්න. මේ විදියට මදගින්දරේ සැරින් සැරේ කලවම් කර කර අල ටික හොඳට තෙම්පරාදු කරගන්න ඕන. අල ටික ලාවට රන්වන් පාටි වීගෙනේදී තමයි අපි මේකට අවශ්‍ය කරන අනෙක් දේවල් එකතු කරන්නේ. ඔන්න දැන් මම මේ වෙලාවේදී හීනෙට ලියාගනිපු රට ලුණු ගෙඩියකුත් එකතු කරා. අල ටික හොඳට තෙම්පරාදු වුණාට පස්සේ අපි මේකට කහකුඩු තේ හැඳි කහල් භාගයක්, කෑලි මිරිස් තේ හැඳි එකහමාරක් විතර රසානුව ලුණු ටිකක් එහෙම එකතු කරලා හොඳට කලවම් කරගනිමු. ඉතින් මේ වගේ රසවත් රෙසිපි බලන්න කැමති නම් මගේ channel එකත් subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මේ වගේ රසවත් වීඩියෝ එකක් මන් දාපු ගමන්ම ඔයාට බලාගන්න පුළුවන්. ඒ වගේමයි මේ රෙසිපි එක හොඳයි නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ පොඩියට රවුම් කපාගනිපු මාළු මිරිස් ටික, ඒ වගේම රවුමට කපාගනිපු හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියකුත් එකතු කරා මම. මාළු මිරිස් මම ඉදුණු ඒව සහ අමු ඒව දෙකම අරගෙන තියෙනවා. එතකොට කරි එකට ලස්සන පෙනුමක් එනවා. ඉතින් පාට වගේම රස වගේම තමයි පෙනුම. එතකොට අපිට බත් එක ගොඩාක් ආසාවෙන් කන්න පුළුවන්. මේ විදියට ඔක්කොම ටික හොඳට තෙම්පරාදු කරගන්න ඕන. මාළු මිරිස් ගොඩාක් ලොකුවට කපන්න එපා. හීනියට රවුමට තමයි කපා ගන්න ඕන. මේ විදියට මාළු මිරිස් ටිකක් ටිකක් මැල වෙනකන් තෙම්පරාදු කරගන්න. විනාඩි දෙකක් විතර තෙම්පරාදු කරලා ලිප ඔෆ් කරගන්න. ඉතින් හදලා බැලුවොත් රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.